කවදත් ඔබට කලාත්මක ඒ වගේම ගුණාත්මක නාට්‍ය තිළිණ කරන ස්වාධීන රූපවාහිනී සේවයේ ඔබට තිළිණ කරන අලුත්ම නාට්‍ය තමයි අඳුන්ගිර. අඳුන්ගිර අධ්‍යක්ෂකවරයා තමයි ඔබ හොඳින් හඳුනන ගිරිදේවි නාට්‍ය අධ්‍යක්ෂකවරයාම තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දික ධර්මතිලක. මම හිතන්නේ ස්වාධීන රූපවාහිනී සේවයේම ගිරිදේවි නාට්‍ය ඔබ බොහොම ආසාවෙන් රසවින්ද නාට්‍යයක් බොහොම සාර්ථක වෙච්ච නාට්‍යයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් එහි අධ්‍යක්ෂකවරයාම තමයි ඉන්දික ධර්මතිලකම තමයි අඳුන්ගිරි අධ්‍යක්ෂකවරයා වෙන්නෙම. Anungira mage deweni teli nirmane mage palomu nirmane une giri devi teli natyat vikashe une swadhin rupawahini inmai iting anungirat vikashe wenne swadhin rupawahini rangana shilpiniyak widihatat nishpadikawak widihatat mata hemadama oni kale ita gunaatmaka nirmana haraha prekshakayata samipa wenna me anuwa rantili wawen passe mage me langa nishpadaniya tamai andungira පිරිමි ළමයා කිව්වේ මේකයි පිරිමි ළමයි කියලා කී දෙනෙක් නම් ඉන්නවද අපේ පොඩි අයියා චුට්ටම් මල්ලි එතකොට පුංචි අයියා තමයි ඉතින් අපේ පුංචි අයියා එයා ගැන දැනගන්න නම් ඉතින් මගේ කලේ පුරවලා දෙන්න ඕනේ හානේ මේ බලන්නකෝ මෙයාට වතුර අදින්න තියෙන හොරි. අනේ නෑ. මම වතුර අදින්න හරි ආසයි. හැබැයි ඉතින් අපේ පුංචි අයගෙන කියන්න නම් කලේ පුරවල් දෙන එක ඇත්තේ. හරි හරි ඉතින් මං කරලා දෙන්න. මොකම හලක වැඩක් කිය. ගිරිදේවි ටෙලි නාට්‍ය බලපු අපේ නිෂ්පාදිකාව නුවණි වලිමුනි මාත් එක්ක සාකච්ඡා කරනවා නිර්මාණයක් කරමු කියලා. ඉතින් ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි අඳුන්ගිර නිර්මාණය බිහි වෙන්නේ. මම මේ සඳහා තෝරගන්නවා ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩිම කතාබහකට ලක්වෙච්ච ගිරිදේවි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයා ඉන්දික ධර්මතිලකව. ඉතින් ඉන්දිකායි මමයි අපි හැමෝම පිටපත් ගණනාවක් කියෙව්වා. ඒ පිටපත් ගණනාවෙම පස්සේ ඉන්දික විසින්ම යෝජනාවක් ගෙනාවා ශාන්ති දිසානායක මහත්මියගේ අඳුන්ගිර කියන තිරපිටපත අපි අපේ නාට්‍යයට කතා තේමාව කරගමු කියලා. ශාන්ති දිසානායක කියන නාමය අපේ රටේ සිංහල සාහිත්‍යය ඇතුලේ ඇය තාම ප්‍රකට අවකතාකාරියක්. නමුත් මේ ටෙලි නිර්මාණයේ තිරපිටපත රචනා කරන්නේ ඇය. ඒ වගේම මේ තිරපිටපත ඇය අතින් රචනා වෙච්ච කුළුඳුල් ටෙලි තිරපිටපත. ඉතින් ඒක නිසා මං හිතන්නේ ඒ කාරණාව මේ පිටපත විශේෂ වෙන්න තවත් හේතුවක් බවට පත් වුණා. අනේ පුතේ අකුණි නැන්දා තනිකරන්න හොඳ නෑ නෑ. පලයා පලයා. ඇයියේ හොඳ නැත්තේ? තියාංක උත්තර. මුත්තම්ම කිව්වා අකුණි නැන්දා කොටහළු වෙලා කියලා. මම සහ නුවණි මෙම නිර්මාණය කරන්න පිටපතක් සොයමින් ඉන්නකොට ඒ සාකච්ඡාව ඇතුලේ අපි තීරණය කරනවා ශාන්ති දිසානායක මහත්මියට කියලා මේ පිටපත ලියාගමු කියන එකත් එක්ක ඇයට අපි ආරාධනා කරනවා. ඉතින් ඇය නිර්මාණිව එය පාර අරගෙන ඉතාම අර්ථවත් රස නිර්මාණයක් අපිට අඳුන්ගිර නමින් දෙනවා. ඇත්තරම මට සතුටුයි ඇයගේ පළවෙනි පිටපත් රචනය අධ්‍යක්ෂණය කරන්න ලැබීම සම්බන්ධ එතන එක භාගයක්. මට ඉතින් ඕන දෙයක් නැහැ. අයියෝ සාකි. යකෝ දඩමස් ගෙනත් දුන්නේ මොකද්ද කියලා මට අහන්න බැයිද? කපුට 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 ගෙනත් දුන්නේ. කොයි රටේද මං කපුට දඩමස් ගෙනල්ලා දුන්නේ? ඒ මේකේ ගල් පැලෙන කෙබරා පැරිණ හැටි. පොඩි කමද නෙමෙයි කැබර අපාරින් පුරුදු වෙලා තියෙන. කපුට නෙමෙයි අම්මේ කාක්කා.
කාක ගෙනා දුන්න. කාක ඌ මොනයි ඉලවුකිනද මෙහෙට බස් ගෙනා දෙන්නේ? දඩවසුත් තියෙන්නේ. හ්ම්. කොහෙන්ද? දඩයක්කාරයෙක් මිසක් වෙන කවුද ඉතින් දඩමස් ගෙනා දෙන්නේ? ඇත්තටම අඳුන්ගිර තිරනාටකයේ මගේ මුල්ම තිරනාටකයයි අගනගරේ හටගන්නා දේශපාලන සංසිද්ධීන් සහ තුලිකුණාටු ප්‍රත්‍යන්ත දේශයක සරල දිවිපැවැත්ම උඩියටුකුරු කරන අයරු ප්‍රතිනිර්මාණය කරන්නට මාධ්‍ය වෙහෙසයි. ඉතින් මෙතනදී මට මේ පිටපත රචනා කරන්න ලොකු සහයෝගයක් ලබා දුන්නා ඉන්දික ධර්මතිලක සහෝදරයා වගේම ජයතිලක බණ්ඩාර හා DBL කඩුව මාධ්‍යවේදියා. ඔගලන්ට බොහොම වෙනස් විදියේ රසයක් ලැබෙයි මං හිතන්නේ ශාන්ති දිශානායක සහ ඉන්දික අතර ලොකු ගැළපීමක් තියෙනවා දෙන්නම එක ගමේ ඒ වගේම දෙන්නටම හොඳට ගම යාදුන්නු සහ ගමේ තියෙන වේදනාවන් මිනිසුන්ගේ බොහොම ලස්සනට ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න මං හිතන්නේ සමත් වෙලා තියෙනවා දෙන්නම අර රහට ලියනවා ඉන්දික රහට අධ්‍යක්ෂණය කරනවා ඒක ඔගොල්ලෝ අත්දැකීමෙන් දකිනවා ගිරිදේවි වගේ නාට්‍යයක් රසවින්දින්ද Activate the charcoal sun again, then is sorry let the clean his cutter. Double clear men deep cleanse. අඳුන් ගිර කියලා කියන්නේ මම ඔබ අතරට එන නවතම ටෙලි නිර්මාණය. ඉතින් අඳුන් ගිර ටෙලි නාට්‍ය මට ඉතාම විශේෂයි. කාරණා කිහිපයක්ම නිසා. පළවෙනිම කාරණාව තමයි රංගන ශිල්පියෙක් විදිහට මට ඉදිරිපත් කරන්න ලැබිච්ච චරිත අතරින් ඉතාම වෙනස් චරිතයක් තමයි අඳුන් ගිර ටෙලි නාට්‍යයේ මම නිරූපණය කරන්නේ. යසපාල. ඔය ඉතින් පුංචි මහත්තයා හදාන්නේ මට මැණිකල නිලමෙලාට කියලා බැනුම් අස්සන්ට. මැණිකල නිලමෙල බයින්නේ මොකටද ආයෙනම්ද පුටුක වාඩි වුණා කියලා. කොහෙන්ද? මෙන්න. අපි අපි කෑවා නම් ඉතින් යන්ට කොහට? එන්නනේ කිව්වේ. අනේ අපි මයි දෙයියෝ අනේ අපි මයි කොන්ද කරන්නද ඔය හදන්නේ? ආ දැන් ගන්න දැන් ගන්න. නිර්මාණාත්මක වශයෙන් බලාපොරොත්තු තියන්න පුළුවන් කාරණා කීපයක් තියෙනවා මේ අඳුන් ගිර ටෙලි නාට්‍ය තුළ. එකක් තමයි දැන් සැබෑ ලෙසම ටෙලි නාට්‍යයකට අවශ්‍ය කරන වෙහෙස සහ කැපවීම නොඅඩුව ලැබිච්ච නිර්මාණයක් තමයි අඳුන් ගිර ටෙලි නාට්‍ය. අනෙක් කාරණාව තමයි තමන්ගේ පළවෙනි ටෙලි නාට්‍යෙම වර්තමාන ටෙලි නාට්‍ය ශාස්ත්‍රය තුළ තමන්ගේ සලකුණ තියපු අධ්‍යක්ෂකවරයෙක් ඉන්දික ධර්මතිලක. ඉතින් ගිරිදේවි නාට්‍ය ඉතාම ජනප්‍රිය ටෙලි නාට්‍යයක් බවට පත් වුණා. ගිරිදේවි අධ්‍යක්ෂණය කරපු ඉන්දික ධර්මතිලකගේ අලුත්ම ටෙලි නාට්‍යය තමයි අඳුන් ගිර. ඒ වගේම මම හිතන්නේ ශාන්ති දිසානායක මහත්මිය මීට කලින් ගොඩක් නවකතා රචනා කරලා තිබ්බට ඇගේ නවකතා ටෙලි නාට්‍ය බවට සෑහෙන ප්‍රමාණයක් පත් වෙලා තිබුණාට ඇය ප්‍රථම වතාවර තමයි ටෙලි නාට්‍යයක් රචනා කරන්නේ. ඉතින් ඒකත් විශේෂ කාරණාවක්. පත්මරංගි මම මැරුවද? මම මැරෙන්න කීවද? මම කරන්නේ අඳුන් ගිර නාට්‍යයේ පద్මාවතී කියන චරිතය. ඉතින් ඒක අභියෝගාත්මක චරිතයක් වුණා මට. මොකද විශාල පරාසයක් තියෙන චරිතයක්. සරලවම කිව්වොත් එහෙම පద్මාවතී කියලා කියන්නේ
වැන්දබු චරිතයක්. වැන්දබු චරිතය යා වැන්දබු වෙන්නේ තමන්ගේ කැමැත්තෙන් නෙමෙයි. හැබැයි මේ සමාජය ඇය වැන්දබුවක් කියලා වෙනම විදිහකට තමයි ඇය දිහා බලන්නේ. ඉතින් එතකොට ඇයට දැනෙන හැඟීම් ඒ සියලුම දේවලුත් එක්ක ඇය ඒ දේවල් දරාගෙන ඉන්නවා. හැබැයි කවදාවත් එයා ඒක පෙන්වන්නේ නැහැ. ඒක තමයි ඇයට තියෙන අභියෝගය. ඉතින් ඒ හැලහැපීම් එක්ක ගලාගෙන යන චරිතයක්. මල් ලමිසෙද? මිනිහා මැරිච්ච ගෑණි. ඒ හින්දා තමයි ගොඩක්ම බය. මේක හරි වැඩක් නේ. මං කොහොමද ඉන්න ඕනේ? මං කොහොම හිටියත් බැනු. මට ඉන්න දෙන්නම නෑනේ. මේ ටෙලිනාට්‍යයේ තවත් විශේෂයක් තමයි මේ ටෙලිනාට්‍ය නිර්මාණය සඳහා එකතු වෙලා ඉන්න කණ්ඩායම. එතකොට ඉන්දික ධර්මතිලක කියන ඉතාම දක්ෂ තරුණ අධ්‍යක්ෂවරයාගේ සිට මේ නිර්මාණයට සම්බන්ධ වෙලා ඉන්න සියලුම නළු නිළියන් සියලුම අනුශාංගික ශිල්පීන් මේ හැමෝම ඉතාම දක්ෂ පිරිසක් තමයි මේ නිර්මාණය වෙනුවෙන් එකතු කරගෙන තියෙන්නේ. ඉතින් ඔවුන්ගේ ඒ අත්දැකීම් ඔවුන්ගේ දක්ෂතා සියල්ලක්ම මේ නිර්මාණය වෙනුවෙන් කැටි කරලා මේ නිර්මාණය බිහි වුණාම මේ නිර්මාණයේ වටිනාකම ගොඩාක් වැඩි වුණා. එදාස් 1970 80 කාලවකවානුවේ අපේ ලංකාවේ දේශපාලන රාමුව ඇතුලේ සිදුවෙච්ච වෙනස්කම් අපේ සමාජයට බලපාපු විදිය අපිට පුළුවන් වුණා මේ නිර්මාණයේදී කතා කරන්න. ඉතින් ඒකත් එක්ක මම හිතනවා අඳුංගිර කියන්නේ අපේ සමාජයේ ගොඩක් දෙනෙකුට හුරු ගොඩක් දෙනෙකු අත්දැකපු සිදුවීම් ගණනාවක් එක්ක නිර්මාණය වෙච්ච ටෙලි නාට්‍යයක්. දමිතා බේරත්න, සම්පත් ජයවීර, රම්‍යා වනිගසේකර වගේ ප්‍රවීණයන් අතරේම සජිත ඇන්තනි, නයමි තක්ෂිලා වගේ තරුණ රංගන ශිල්පීන් ගණනාවක් මේ ටෙලි නාට්‍ය ඇතුලේ තමන්ගේ දක්ෂතාවය පෙන්වලා තියෙනවා. ඉතින් මම සතුටු වෙනවා මේ නිර්මාණයත් එක්ක මම හිතනවා තවත් ගුණාත්මක නිර්මාණයක් කරහා මට ප්‍රේක්ෂකයා අතරට යන්න හැකියාව ලැබෙනවායි කියන එක. ඉතින් කල්පනා. ඔය කතුඩ බලවලාද? මෙතන එක එක ඇවිල්ලා හොරගල් අහුලනවා. පුතෝ දු සංසාරයක් නෑ. ඇයි කවුදම? ආවේ කළු කුමාරයා. මෙතන ටැග් ගහගෙන නැතුව වැඩක් පලක් කරපන්. ඇත්තරම අපේ ස්වාධීන රූපවාහිනී සේවයේ වත්මන් සභාපතිතුමා සුදත් රෝහණ මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. ඉන්දිකල වගේ අලුත් පරපුරේ නව පරපුරේ අධ්‍යක්ෂකවරුන්ට හොඳ නාට්‍ය අරංගිහාම අවස්ථාවක් ලබා දීම නිසාම ස්වාධීන රූපවාහිනී සේවයේ සහ ලංකාවේ ඉන්න ඒ වගේ තරුණ නිර්මාණකරුවන්ගේ නිර්මාණ ප්‍රේක්ෂකයන්ට දායාද කරන්න ලැබිලා තියෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන ස්වාධීන රූපවාහිනී නාලිකාව ප්‍රේක්ෂක රසවින්දනයට වග කියන නාලිකාවක් බව අපි දන්නවා. දීර්ඝ කාලයක් පුරා විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් එක්රොක් වෙලා ඉන්නවා. යහපත් ටෙලි නාට්‍ය, හොඳ ටෙලි නාට්‍ය, හොඳ නිර්මාණාත්මක ටෙලි නාට්‍ය රසවිඳින ප්‍රේක්ෂක පිරිසක් එක්රොක් වෙලා ඉන්නවා ස්වාධීන රූපවාහිනී නාලිකාවත් එක්ක. ඉතින් ස්වාධීන රූපවාහිනී නාලිකාවේ අඳුන්ගිර විකාශය වීම තවත් සුවිශේෂී කාර්යයක්. ටීම් එකක් වැඩ කර අපිත් එක්ක. ඇත්තට මේ ටීම් එක නැත්තම් මේ වගේ නිර්මාණයක් බිහි වෙනවා කියන එක කරන්න බෑ. ඉතින් ඒකත් එක්ක මුලින්ම මතක් කරන්න ඕනේ කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වුණා අපේ ප්‍රභාත් දර්ශන, වේශ නිරූපණ ශිල්පියා අප්‍රියන්තස් වානිනායක, සංගීතය සතිස් සුරේන්ද්‍ර ඒකනායක, සහාය අධ්‍යක්ෂණය මහේෂ් උයන්වත්ත, නිෂ්පාදන කළමනාකරු සමන් අතපත්තු. ඒ විතරක් නෙමෙයි, තව අපිත් එක වැඩ කරපු පිරිසක් ඉන්නවා. ඒ වගේම රංගන ශිල්පන ශිල්පිනිය, ඒ වගේම ගම්වාසීන් විලච්චිය තන්තිරිමලේ, ඒ වගේම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. සහ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා නුවනි වරිමිනට. මොකද හේතුව මේ කාලවකවානුවේ මේවන් ටෙලි නිර්මාණයක් කරන්නට විශාල මුදලක් වැය වෙනවා. ඉතින් ඒකත් එක්ක ඇය ඒ අභියෝගය බාර ගැනීම සම්බන්ධව ඉතාම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ස්වාධීන රූපවාහිනිය අමතක කරන්න බෑ. අපේ සුදත් රෝහණ මහත්මයා
සභාපතිතුමා ඒ වගේම සරත් කුමාර මහත්මයා ඇතුළු සියලුම ඒ කාර්ය මණ්ඩලය ඇත්තටම මේ වෙලාවේ මතක් කරන්න කැමති. Fair and Lovely වල අලුත් නම දැන් Glow and Lovely. Fair and Lovely then Glow and Lovely. නයෝමි තක්ෂලා විදිහට මට ලැබිච්ච අභියෝගාත්මක චරිතයක් මං හරි වාසනාවන්ත ඒ වගේ චරිතයක් මට ලැබුණේ ගැන මේ වෙලාවේ මම මතක් කරන්න ඕනේ මෙවැනි දෛවන්ත චරිතයක් සඳහා මාව විශ්වාස කරලා විශ්වාසයෙන් තෝරා ගැනීම සම්බන්ධයෙන් ඉන්දිකය සහ නුවණියක්ව පිරිමින්ට කේන්ති ගියාම ඉතින් ගරායක් ආවගේ ඒකට ගෑනු ඔරවද්දි තැඩයි අප්පා යනවද නැද්ද මෙතන උඹේ බඩ කඩිත්තුව තරං ඔබ මෙතන කුල්ලටවල සතු දඩයන් කරන මගේ මාවත් දඩයන් කරන්නේ ඔස්වැද්දා ඔබ සල්ලම් වෙන්නේ ඔගේ තමයි බලයන් බලයන් ඉතින් 1970 දශකයේ සිට 90 දශකයේ දක්වා ගලා යන අඳුන්ගිර ටෙලිනාට්‍ය අපේ ආදරණීය ප්‍රේක්ෂකයා ආදරෙන් සහ විචාර බුද්ධිය වැළඳ ගන්නයි කියලා මම විශ්වාස කරනවා. මම ආරාධනා කරනවා නාට්‍ය බලන්න එන්න විශේෂයෙන්ම සැප්තැම්බර් මාසේ 12 වෙනිදා ඉඳලා රාත්‍රී 8ට සෙනසුරාදා ඉරිදා විකාශනය වෙනවා මේක. නිර්මාණය බලන්න අපිට ඒ ගුණ දොස් කියන්න ගිරිදේවි වගේම මෙයත් ඔබ වැළඳ ගනී කියලා හිතනවා. ඉතින් ඇත්තටම අද ඉඳලා අඳුන්ගිර අයිති ඔයාට පద్මාවති අයිති ඔයාට. ඉතින් ආදරෙන් වැළඳ ගන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි නිර්මාණය කරලා ඉවරයි. මෙතනින් එහාට නිර්මාණය බාර වෙන්නේ ප්‍රේක්ෂක ඔබට. ඔබ අඳුන්ගිර රස විඳින්න. අඳුන්ගිර ඔබට බාරයි. ඉතින් මම විශ්වාස කරනවා අඳුන්ගිර කියන්නේ අපි හැමෝටම සමීප නිර්මාණයක් වේවි කියලා. ආරාධනා කරනවා ස්වාධීන රූපවාහිනී සේවය හරහා සෑම සතියන්තයකම රාත්‍රී 8ට අඳුන්ගිර නරඹන්න එකතු වෙන්න කියලා.